සිත්තෙපම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0726 317578 0726 317578. පියන් වහන්සේගෙන්ද පුත්‍රයන් වහන්සේගෙන්ද සුදාත්මයන් වහන්සේගෙන්ද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස්තුමා වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මා පියාදර සහෝදර සහෝදරෙනි, අද සුදෝ සභා මාතාව ලස්සන මංගල්‍යයක් සමරනු ලබනවා. ශුදෝ ලෝරස් මුනිතුමාගේ මංගල්‍යය ප්‍රාණ පරිත්‍යාගයේ ශුද්ධවන්තයෙක් වශයෙන් උන්වහන්සේ අපගේ ජීවිතයට ඉතාමත් වැදගත්. අපිට පේන මේ ලස්සන ශරීරය නසන්නට හැම කෙනෙක්ම උත්සාහ දරද්දී අපගේ ආත්මයට කාටවත් අත තියන්නට බැහැ. ඇයි ඒ? අත තියන්නට පුළුවන් එක්කෙනෙක්ටයි. ඒ තමයි දෙවියන් වහන්සේට පමණයි. ඒක නිසා අපි කාටවත් බය වෙන්නට ඕනේ නෑ. එදා සුදෝ ලෝරස් මුනිතුමා බය නැතුව ඒ හැම දෙයක්ම කරේ දෙවියන් වහන්සේට අපගේ ආත්මයත් අපගේ ශරීරයත් නසන්නට පුළුවන් එකම තැනන් වහන්සේ පමණයි. ඒක නිසා ශරීරයේ නසනට කොච්චර උත්සාහ කරත් ආත්මයට කාටවත් අත තියන්නට බෑ. අපගේ ආත්මයේ වගකීම නැත්තම් ආත්මයේ තියෙන බාරකාරත්වයේ තියෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. අපගේ ජීවිතයේ වගකීම බාරකාරත්වයේ තියෙන්නේ අපව මැව්ව දෙවිපියන් වහන්සේටයි. එම නිසා අපි සිදු නාමත් දෙක වැඳගෙන අපාතින් වූ සීනු වැරදිවලට මේ මොහොතේදී අවංකව මනස්ථාපනය වෙමින් උන්වහන්සේගේ ආදරය සමාව ලබා ගන්නට අපි දැන් සෝදානම් වෙමු. සල්බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරිනී ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මා බොහෝසේ පව් කළමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒන් භාග්‍යවන්විත කන්නේ මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරිනී ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවන්ත වෙල්ලා සිටිමි. සල්බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර
අපගේ පෞකමාගරස්දා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළමෙනව, ස්වාමිනී කරුණා කළමෙනව, ක්‍රිස්තුනී කරුණා කළමෙනව, ක්‍රිස්තුනී කරුණා කළමෙනව, ස්වාමිනී කරුණා කළමෙනව, ස්වාමිනී කරුණා කළමෙනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද, මිහිපිට සිද්ධනංහට සාමේද වේවා. දෙවී සමිධානී ස්වාගී රජානනී සර්වදායි දෙවී පියාණී, අපි ඔබවහන්සේට ප්‍රසංසා කරමු, ඔබවහන්සේගේ ගුණ වර්ණනා කරමු, ඔබවහන්සේට වන්දනා කරමු, ඔබවහන්සේගේ මහිමය පළ කරමු. ඔබවහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබවහන්සේට තුති පුදමු. ඒකල පුත්‍රෝ ජේසු ක්‍රිස්තුනි, දෙවී සමිධානි, දේවකල පෝතකයාණනි, පියලන් වහන්සේගේ පුත්‍රයාණනි, ලොවේ පවන වහන්සේ අපට කරුණා කළමෙනව, ලොවේ පවන වහන්සේ අපගේ ඇඳුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළමෙනව, මක්නිසා දෙයක් ශුදාත්මෙනන් සමග දේපියන් වහන්සේගේ මයිමෙහි එක්ක වැඩවසන්නා ජේසු සමිධානනි, එකම ශුදෝතරන් වහන්සේ වහන්සේමය, එකම සමිධානන් වහන්සේ වහන්සේමය, එකම අති උත්කෘෂ්ඨයන් වහන්සේ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. දෙවේ ස්වාමිනේ, භාග්‍යවත් ලෝරසුනිදුන් ඔබවහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් දැවී විශ්වාසවත් සේවකයෙකු හා පණපිදූ වීරවරයෙකු බවට පත්ුණේ යම්සේද, එසේම අපටද එතුමන් පැතූ දේ පතන්නටත්, එතුමන් ඉගැන්වූ දහම අනුව දිවි ගෙවන්නටත් වරම් දුන මැනව, මේ කිරි අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. වඩිවන්න. පාවලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන අසුනෙන් උපුටාගත් කොටසකි. සතුට සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. මෙය සිතට ගන්න. අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනි, වැඩියෙන් වපුරන්නා වැඩියෙන් කපා ගනි. එක් එක්කෙනා අකමැත්තෙන්වත් බල කිරීමෙන්වත් නිසා නොව සිය කැමැත්තෙන්ම තීරණය කරගත් ලෙස දිය යුතුය. සතුටි සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. සියල්ලෙහිදී ඔබ නිතරම සියලු අයුරින් අනුනව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරුව ආධාරණ කළ හැකි වන පිණිසත්, උවමනා පමණටත් වඩා අධික ලෙස ආශිර්වාද ඔබට දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්. මෙසේ සුද්ධ ලියවිල්ලෙහි උන්වහන්සේ දිලිඳුන්ට නොමසුරුව දුන්සේක. උන්වහන්සේගේ කරුණාව සදහටම පවතින්නේ යැයි ලියා තිබේ. වපුරන්නාට බීජද කෑමට ආහාරද සපයාදන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයාදී ඒවා වැඩෙන්න සලස්වා ඔබගේ තියාගශීලී භාවය අස්වැන්න සල්සාර කරන සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර දානශීලීව කටයුතු කරන්නා භාග්‍යවන්තය. දානශීලීව කටයුතු කරන්නා භාග්‍යවන්තය. සමිදුම් පසසන්න, සමිදුම් වෙස ගරුබිය ඇතුව සිටින්නාද, එතුමන්ගේ ආඥාවට බොහෝ සේ ප්‍රිය වන්නාද භාග්‍යවන්තය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේය. දැහැමි පරපුර ආශිරී ලබන්නේය. පිළිතුර දානශීලීව කටයුතු කරන්නා භාග්‍යවන්තය. දානශීලීව ණයට දෙන මිනිසාට සුභසිත වේ.
ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේය. මන්ද දැහැමියා කිසි කලකවත් නොපැකිලින්නේය. ඔහු සදහටම සිහිකරනු ලබන්නේය. ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේය. ඔහුගේ ඇදහිල්ල ස්ථීරය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේය. පිළිතුර දානශීලීව කටයුතු කරන්නා භාග්‍යවන්තය. ඔහුගේ සිත සවිමත්ය. ඔහු බිය නොවන්නේය. සිය සතුරන්ගේ පරාජය දකින්නට ලැබෙන බව ඔහුට ඒකාන්තය. ඔහු දිලිඳුන්ට නොමසුරුව දෙන්නේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවතින්නේය. ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේය. පිළිතුර දානශීලීව කටයුතු කරන්නා භාග්‍යවන්තය. සුපවචයනද හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. ලෝකී ආලෝකය මමය. මා අනුගාමි වන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි යේසුස් වහන්සේ වදාරන සීක. හල්ලෙලූයා හල්ලෙලූයා හල්ලෙලූයා. සමිදාන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශ්‍ර ජෝහන්තුමාගේ ශුදෝ සුවිශේෂයෙන් පුරාගත් කොටසකි. සමිදානනී ඔබ වහන්සේට මහිමිය වේවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, තිරිගු බීජය පොළොවේ වැටී නොමලොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මලොත් සරු ලෙස පලදරයි. තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනි. මෙලොව තම ජීවිතය ද්වේෂ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනි. යමෙක් මට සේවය කරන්නේද ඔහු මා අනුගාමී විය යුතුයි. මම යම් තැනක සිටින්ද මාගේ සේවකයාද එහිම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරනසේක. සමිඳුන් වහන්සේගේ ගැලීම් දායක සුවාරංචිය මෙසේය. ක්‍රිස්තුනිබ වහන්සේට ප්‍රසන්නතා වේවා. සුළු මොහොතකට වාඩිවන්න. සතුටු සිටින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක. මා පියාදර සහෝදර සහෝදරියනි, අද ශුද්ධෝ සභා මහතාව සමරන මේ ලස්සන මංගල්‍යය තුළ ශුද්ධෝ ලෝරස් මුනිතුමා තමන්ගේ ජීවිතය පූජා කරන්න තරම් මේ ශක්තිය කොහෙන්ද ආවේ? ඒක තමා ඉතාමත් වැදගත් වෙන්නේ. ශුද්ධෝ ලෝරස් මුනිතුමා වීරෝදාර පාන පරිත්‍යාගීවරයෙක් වශයෙන් තමන්ගේ ජීවිතය ජේසුට පූජා කරන්න තරම් ඒ ශක්තිය, ඒ ධෛර්යය ලැබුණේ කොහෙන්ද? සභා ඉතිහාසයේ තුල විවිධ පීඩාවන් තිබුණා. මේ විවිධ පීඩාවන් තුල ශුද්ධෝ ලෝරස් මුනිතුමා තේවාචාරවරයෙක් වශයෙන් සභාව තුළ සේවය කරද්දී ශුද්ධෝ ලෝරස් මුනිතුමාට මේ කිතුණු පීඩනය, එදා ආණ්ඩුකාරවරයා වශයෙන් හිටියේ වැලේරියන් ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරවරයාට ඕනකම තිබුණා කිතුණු සභාවට පීඩා කරලා නැත්තටම නැති කරන්නට. එම නිසා ශුද්ධෝ ලෝරස් මුනිතුමා සභාව තුළ ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාරික තනතුර දැරුවා.
මේ වැලේරියන් කියන ආණ්ඩුකාරවරයා සුදෝ ලෝරස් මුනිතුමාගෙන් අහනවා, සභාවේ තියෙන ධනය මට ලබා දෙන්න. සභාවේ තියෙන සම්පූර්ණ ධනය මට ලබා දෙන්න. එතකොට එහෙම ලබා දුන්නේ නැත්නම් මරණය තමා කියන එක සුදෝ ලෝරස් මුනිතුමා හොඳින්ම දන්නවා. නමුත් උන්වහන්සේ කියනවා මට දවස් දෙක තුනක් දෙන්න, මම ඔබට ඒ ධනය සියල් එකතු කරලා පෙන්නන්නම්. එතකොට සුදෝ ලෝරස් මුනිතුමා සභාවේ හිටිය හැම කෙනෙක්ම දුප්පත් පොහොසත් මේ හැම කෙනෙක්ම රැස් කරලා වැලේරියන් ආණ්ඩුකාරවරයාට පෙන්නලා කියනවා මේ තමයි සභාවේ ධනය. මේ ධනේ හිටියේ නැත්තම් මේ සභාව යන්නේ නැහැ. දුප්පත් පොහොසත් හැමෝම හැම මිනිස්සෙක්ම පෙන්නලා මේ සභාව තමා ඉදිරියට යන්නේ. මේ ධනේ තමා මේ පෙන්වන්නේ. එතකොට මේ වැලේරියන් ආණ්ඩුකාරවරයාට තදින්ම තරහ ගිහිල්ලා සුදෝ ලෝරන්ස් මුනිතුමාව හිරාදාසි කළා. ඔහුට දසවද දීලා තමයි මරන්නේ. කොහොමද දසවද දීලා මරන්නේ? ඔබ බැලුවොත් සුදෝ ලෝරස් මුනිතුමාගේ සුරෝම දිහා බැලුවොත් එක අතක යකද ඇඳක අපි කියනවා ඡායාවක් නැත්තං ඒ පුංචි රූපයක් තියෙනවා. කොහොමද සුදෝ ලෝරස් මුනිතුමා ජීවිතේ පූජා කරේ? ඔබ ටිකක් හිතුවොත් සාමාන්‍ය මාළුවෙක්ව, සාමාන්‍යයෙන් අපි කියනවා මස් කෑල්ලක් ගින්නේ පුළුස්සන්න තරම් හොඳට රත් වෙච්ච යකඩ ඇඳක් හොඳටම රත් කරලා සුදෝ ලෝරස් මුනිතුමාව තියෙනවා. අමු අමුයේ තියෙනවා පිච්චෙන්නට. කොච්චර දසවද දෙනවා කියනවාද? සුදෝ ලෝරස් මුනිතුමා ආණ්ඩුකාරවරයාට ප්‍රසිද්ධිය කියනවා, දැන් හොඳටම ඇති මාව අනිත් පැත්තක් තියලා හොඳට පුළුස්සන්න. මේ වචන කොහෙන්ද ආවේ? වැලේරියන් ආණ්ඩුකාරවරයා පුදුමයට පත් වෙනවා. මෙච්චර මෙහෙම දසවද දීලාත් ඇයි මෙහෙම විදිහට කියන්නේ? කොහෙන්ද මේ ශක්ති සම්පන්න මේ වචන ආවේ? වෙන කොහෙන්වත් නෙමේ, දෙවියන් වහන්සේගේ ආත්මය තුල. ඒකයි මං කිව්වේ ශරීරයට කොච්චර දසවද දෙන්න කවුරු හිටියත් අපගේ ආත්මයට කාටවත් හානි කරන්නට බෑ. දෙවියන් වහන්සේට පමණයි ඒ අයිතිය තියෙන්නේ. ඒක නිසා ලෝරන්ස් අපෝස්තුල්තුමා නැත්නම් ලෝරන්ස් මුනිතුමා තමන්ගේ ජීවිතය දෙන්නේ සතුටින්. අද පළවෙනි කියමුතුම ලස්සන දෙක ප්‍රකාශ කරනවා, සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. එන ඔබගේ මගේ ජීවිතය තුලත් අපි පරිත්‍යාග වීම නැත්තම් කැප කිරීම අපගේ වගකීම් තුල වෙන්න පුළුවන්. ඒ දේ දෙන කෙනෙක්ට සතුටු සිතින් දෙන්නට ඔබ උත්සාහ කරනවද? ඇතුළාන්තයේ සතුටක් තියෙනවා නම් ඒක තමයි ඉතාමත් වැදගත් දේ. නැතුව විදෝ විදෝ හංග හංග ධනේ රස කරනවට වැඩක් නැහැ. ඒකේ විදෝනා විතරයි, කිසිම සතුටක් නැහැ. නැ ඔබගේ මගේ ජීවිතය තුළ සුදෝ ලෝරන්ස් මුනිතුමා තමගේ ජීවිත පූජා තුළ ආත්මය කියන දේ අපි රැක ගන්නට ඕන. ආත්මය පිරිසුදු කරන්නේ දෙවියන් වහන්සේ තුළ, ආත්මය ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ තුළ. අපිව ශක්තිය දෙන්නේ ඒ බලවන්ත වචන සුදෝ ලෝරස් මුනිතුමා කියන්න තරම් බලවත් වෙන්නේ මොන දේ ආවත්. ඇයි ඒ? සතුටු සිතින් තමයි තමන්ගේ ජීවිතය පූජා කරන්නේ. නැ ඔබගේ මගේ ජීවිතය තුළත් සතුටු සිතින් යම් දෙයක් කරන්නට, සතුටු සිතින් ඒ දේ දෙන්නට අපි සූදානම්ද? ඒ දේ දෙන්නට ආසාවෙන්ද අපි දෙන්නේ? නැත්තම් කොඳුරලා නැත්තම් අපි අකමැත්තෙන්ද දෙන්නේ? ඒක නිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම්, ආදරය දැනෙන්නට නම්,
ඔබගේ හදවත සතුටු වෙන්නට ඕන. ඔබගේ ආත්මය සතුටු වෙන්නට ඕන. එතකොටයි අපිට ඒක දැනෙන්නේ. එහෙම නැතුව ඕනාවට වඩා නැත්තම් අපිට දෙන්න ඕන නිසා දෙනවනම් සතුටක් කියන දේ ලැබෙන්නේ නැහැ. සැනසීමක් කියන දේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම යාඥා කරමු සුදෝ ලෝරන්ස් මුනිතුමා උන්වහන්සේගේ ජීවිතයේ දුන්න ඒ කැපකිරීම සතුටු සිතින් දෙන එක අපගේ ජීවිත තුලත් දෙන්නට ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම ලැබෙන්නට කියලා අපි යාඥා කරමු. ආමෙන්. සකලමෙල්ලේ දෙවි සමිදාන්නේ අප ඔබ වහන්සේ පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සදා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාද වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකලමෙල්ලේ දෙවේ සමිදානී අප ඔබහාස් පුදන මෙම මිදිරස ඔබහාන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද මිදිවැලේ පළඳාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සදා ආත්මික පානේ බවට පත්වන හේින්ද ඔබහාන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. නැගිට සිටින්න සහෝදර සහෝදරිනී මාගේ සෞභගේ යාගය සල්බලධාරි දේපියන් වහන්සේට ප්‍රසන්නන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රසංසාවත් මහිමයත් තත්වන සඳහාද අපට තමන්සේගේ මුළු සුදු සභාවේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිධානන් වහන්සේ මේ යාගය පිළිගන්නාක්සේක්වා. දෙවේ ස්වාමිනී භාග්‍යවත් ලෝරස් මුනිදුන්ගේ මංගල දින අප වහන්සේට ප්‍රීතියෙන් පුදන මේ පඳුරු පිටිගැන්මට කරුණා කළ මැනව එමගින් අපට ඔබ වහන්සේගේ ගැලවීමට දානය කළ මැනව මේ කීරේ අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. සමිධාන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත උසුවා. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණේ සිළුවස් දාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන කිසුස් වහන්සේ මගින් සෑම කල්ලීද සෑම තැන්හිද අප වහන්සිට තුතිපිදීම සැබීම් යෝගීතුය සාධානය ගැලවීමදායකය ඔබහන්සගේ ප්‍රාණ පරිත්‍යයාගේ සාන්ත ලෝර සුනිදුන් කිසිස් වහන්සේගේ ධර්මයට සාක්ෂි වශයෙන් සියලේ හෙලා දිවිපුදමින් ඔවුන් වහන්සේගේ ජීවිත පූජාවට අනුගාමිකෝ වහන්සේගේ බලමහිමය අප ඉදිරියේ දක්වන්නේමය. ඒකින් දෙයාත් අප ස්වාමින් වන කිසිස් වහන්සේ මගින් ඔබහන්සේ අපගේ දුබලතාවේ ශක්තිය බවට හරවන සේක බෙලහීන මිනිසුන් සිවි සිය දිවි නොතකා වහන්සේට සාක්ෂි දරන වීරවරයන් බවට පත්කරන සේක එයින් සුවාගේ සියලු බලතාවයන් හා එක්වී මෙලොව වසනාපී ඔබහන්සේගේ බල මහිමේ වනමින් මහෝත්තමනවන වහන්සේ දිරියේ මෙසේ මොරගසන්නෙමු. සුවිශුද්ධය සුවිශුද්ධය. සූර්යසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය. අහතත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්මන්රේ හෝසන්නා. සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්මන්රේ හෝසන්නා. දනගසන්න අත් දෙක මැදගන්න. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාය උල්පත වහන්සේමය. හේන වහන්සේගේ ආත්මන නාසීන් පතිතන පිණිමෙන් මේ පරුණ මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් ආයත සිටිමු. අපේසේ අදනුවේ මේ පරුණ අප උදේසා අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සදහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුප්‍රාප්ති තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපුදමින් ඒ කඩාසුවකිය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළ සේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න. මග්නිසාදයාත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
මාගේ ස්වාමිනේ, මාගේ දෙවිය. එසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන රැගෙන නැවතුති බුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මග්නිසාදයත් මේ අභීනෝද අනන්තෝද කිවිස්සුමේ මාගේ රුදුර කුසලානයි. පෞකමාස්දහ ඔබ උදේසාද, බොහෝ දෙනා උදේසාද ඒ වගුරු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. විශ්වාසය අභිරහස සමිධාරණී වහන්සේම වටිසෙක් වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිධානුන් වහන්සේගේ මරණ උත්ථානයද ස්මරණය කරමින් ජීවදාග පූ පෙර ගැලීම දාය කුසලාද අපි ඔබහන්සිට පුද කරමු. ඔබහන්සේ හමේ සිටිමින් ඔබහන්සිට තේවා පුද කරන්න දුස්සම් වශයෙන් සැලකීම ගැන අපි ඔබහන්සිට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගි වන්න අප සැම ශුදාබැන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. සමිධානී මුල්ලොවේ පැතට පවත්නා ඔබහන්සගේ සාංසභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමති අප විශ්ව ඩේරානන්ද, මැල්කම් රංජිත් නැමති අපගේ රදගුරුතුමන්ද, එතුමන්ගේ සහයක රදගුරුතුමල්ලාද සකල පූජක පිරිස සමග එම සභාවදායාවෙන් පරිපූර්ණ වන්නට සලසුණු මැනව මෙලොවින් ඔබහන්ස වෙත කැඳවාගත් අදින දිව්‍ය පූජාදුල සදහන් කළ සිරු මාත්මයන් සිහි කළ මැනව ඔබහන්සික පුත්‍රයාණන්ගේ ශ්‍රී මණ්ඩ සහභාගි ඔවුන් උන්වහන්සේ සමගුත්තානයේ සහභාගී වීමටද වරම් දුන මැනව උත්තානය අපේක්ෂාතුළ සතපුුණු අපගේ ආදර සහෝදර සහෝදරයන්ද ඔබහන්සක දෑනු කම්පාකිරේ විශ්වාස ඇතිව නැසුණු අනකුත් සියල්ලඳ සිහිකර ඔබහන්සගේ ශීවතමල්ලේ ආලෝකතර ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්න දෑනු කම්පා කළ මැනව භාග්‍යවදේ මාතවරණ කන්නේ මරියාවන්ද ඔතුමාන්ගේ බුදු සුද පතියෝ ශුදෝ ජුස්සේ මුනිදුන්ද, භාග්‍යවත් අපෝස්තුරවරුන්ද ශුද්ධෝ ජුසේ වාස්මුදුන්ද, සෑම කල්ලින් සදා කාලයේ සිට ඔබහාසිට ප්‍රසංසාගෙන දුන් සිරි ශුද්ධවන්තයන් සමග දාජීට සහභාගී වීමට අප දුස්සං කළ මැනව තද ඔන්නා සමග ඔබහාසිට ප්‍රසංසා කිරීමටද ඔබහාන්සගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබහාන්සක පුත්‍ර වූ ජේසු කිසිතු වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි සිදුනාම දෝත් මුදුන්දී ස්වාමින් වහන්සට අපගේ උතුම ගෞරවය නමස්කාරය මෙසේ පුද කර සිටිමු. ඔවුන්වහන්සේ මගින්ද, ඔවුන්වහන්සේ සමගද, ඔවුන්වහන්සේ කෙරෙහිද සියලු බල දෙවේ පියානි ශුදාපයන් හා සමග එක්කවලවසන්නා ඔබහන්සේට සකල ගෞරවයත් මහිමයත් දහාටමත් වේවා. ගැලීම දායකන පන්තිය පගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි ඉදිරියට මෙසේ ආඥා කරමු. ස්වාගේ වසින් අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුරීමට අපට දිනුදී අයහපතින් අප මුදාගත මැනව සමිධානයේ සිළු යහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමී දෙන මෙන්ද අපි ආනතායද සිටිමු. එයට වහන්සේගේ කරුණාවට පිහිට ලැබෙන ඉදුරු පමින් මිදී සිළු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවානන්
ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යයත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමියද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය උඩද මේ සුවකේ ශාක්‍ය අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබවහන්සේ අපගේ පාපය නොතකා ඔබවහන්සේක සබා විශ්වාසය සලකා ඔබවහන්සේ කැමැත්ත පරිදි එම සබාවට දයානුත සාමයේද සමගීද දානය කළ මැනව ඔබවහන්සේ දාන වැඩවසර සේක, රජකම් කරන සේක. ආමෙන්. සම්විධාන වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේවපුත්‍රයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවබැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවබැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවබැටළු පෝතකයාණෝ, මෙන ලොවේ පවහරණ වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිදානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමී දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. දෙවී ස්වාමිනිය වහන්සේගේ දිව්‍යමය දීමනාවෙන් තෘප්තිමත් වී සිටින අප ඔබ ඉදිරියේ බැගෑපත්ව කරන අයදීමට සමන් දුන මැනව භාග්‍යවත් ලෝරස් මුනිදුන්ගේ මංගල්‍ය අවස්ථාවේදී ඔබ වැඳ පුදාගත් අප තුළ වහන්සේගේ ගැලවීම වරම වර්ධනය වීමට සැලැස්සුව මැනව මේකිද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිධාන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලධාරී මහෝත්තමයාණන් වන පියාණෝද, පුත්‍රයාණෝද, සුදාත්මයාණෝද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. යන්න සාමී රැගෙන යන්න. නැගිට සින්න. මෑණියන් පුදාලා
පහන් දල්වලා ඇයට ඇසයුමාලා මැනියේ කියා දිව මවුතුරුල්ලේ පහස යමුසුයා. නමෝ මරියනේ පියපසාද පූර්ණවන්තියනේ ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී අදුරෙන් ආශිර්වාලද්දී වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාලත් දහමය සාන්ත මරියනේ දේවෝ මෑණියනේ පාපී අපුදේසා දනුත් අපේ මන්න වේලේදී ත්‍යාඥා කළමෙනව ආමෙන් ජේසු ආශර තප දේව මාතාවනි අප නිසා යාක්ෂා කළ මෙනව ශුදෝජුස්සේ මුනිදුනි අප නිසා යාක්ෂා කළ මෙනව ශුදෝජුසේවාස් මුනිදුනි අප නිසා යාක්ෂා කළ මෙනව සේදනාම සාන්ත කුසෑඩමෙන් අපේ සතුරන්ගේ තප ගලවා දේවා අපගේ දෙවී ස්වාමිනී පිතාගේත් ත්‍රයාගේත් ස්ත්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජීසු ජෙස් පිටයි ජෙස් පිටයි ෆාදර්.